මෝහක්හයෝ නිප්පාන සමන්තා චක්කවාලේ සුුවත්‍රා ගච්චන්තු දේවතා සත් දම්මන් මොනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදන් දම්මස් සවන කාලු අයංබදංතා දම්මස් සවන කාලු අයංබදංතා දම්ම සවන කාලු අයංබදන්තා නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම් බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. පින්වත්න බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ ධරමය හභාගෙනන ශ්‍රාවකයකුට තමයි ධරමි උරුමය තියනෙ. ධර්මය ඇතුළි උරුමයක් තියෙනවා. ඒ දරමය ඇතුළේ තියෙන උරුමය කියල කියනමි පරම්පරාගතාවක් එම නිමයි. ඒගම අම්මගින් පුතාට තාත්තගින් පුතාටඒම අම්බෙනකක් නිමි. එතුන් අපිට එක දෙයක් තේරෙනවා මේ ධරමය පැහැදිලි කරන උරුමය කියල කියන්නේ, තමන්ගේ ඇතුලාන්තේ තුළ දර්මී දියුණු කර ගැනීමෙන් නත්්දකින් ටෝන එක. තර තමන්ගේ ඇතුලාන්තේ තුළ දරමී දියුණු කරගන්න කෙනෙකුට. මේ හැම තැනකම තියෙන්නේ දරමාව බෝධයට අදාළ සාධක. ඒ දරම මේ හොයාග දෙෙනට දරමයට වඩා වැඩි දෙයක් ලෝකයේ මුණ ගැහෙන්නේ. එයා දරමේ හොයාග දෙනකට ධර්මයත් එක්කයි පෑහෙන්නේ.ඒවගේ මර රොඩු හොයාග දෙෙනෙක්ෙනකුට රොඩු තමයි හම්බවෙෙන්නේ. දැම් බුදුරජණ නොසකි කාලේ ධරමේ හොයාගනාපු අය අවංකව ධරමය ඇතුළට එගුල ොඩාත් දේශනා දැනන් හිටිය නෑ නමුත් ටික කාලිකින් එගුලු නිවිල ගිය. එගුළු ගොඩාත් දේශනා දන්නේෑ සමහරයි.ඒගොල විත්‍රී විටගේ පිළිබඳ ප්‍රමාණක දැනුමත් නෑ. අදන අප ඔක්කොම සූත්‍ර ටික සංග්‍රා කරලතියන්නේ දැ සමර ස්වාමීන් වහන්සල එකම එක දේශනාව යහගත්. ඒ දේශනාව තමයි උනාහන්සගේ ජීවිත ඇතුළි පුහුණු කරගෙන පුහුණු කරගන ගී. පහුණුකරගන යන කෙනා බෝම ටික කාලකින් අවබෝධය කරා ගැදැම්බල නපියද. හැම තැනිින්ම දේශනාහනොවා. හැබැයි ඒ දේශනාව ඇතුළේ අපිට දේශනාවට සමවදින කුසලතාවයක් නෑ. ඒ සමවදින කුසලතාවෙන් නැති නිසා. අපේ ඇතුලාන්තේ තුළ කියන හැටියට නිවීමක් මතු වෙලා නෑ. ඒයිමංකිව අට බැමිනිතියා සාගතයේ කාලේ, එකකාල්ලි ලංකාවේ ස්වාමින් වහන්සල බෝ අමාරුව න් දර්මී රැක්කේ බුද්ධසාාසනයේ ආරක්ෂාව දැම්මේ ලෝක ව්‍යාපත වෙලන්ති නො තමයි බුද්ධශාසනයේ රැකගත්තේ ලංකාවේ භික්ෂුව ඒක බුදුරජණසේ දන්නවා ඒ නිසා තමයි බුදුරජාන්සේ කින්ඹුල්වතට වඩින්ඩත් කලින් ලංකාවට වැඩි කිඹුල්වතට වඩින්ද කලින් තමයි බුදුරජාණ වන්සේ ලංකාවට වැඩම කළේ තුන්වතාවක් ලංකාවටේ ප්‍රදක්ෂිනා කරලා ලංකාවට රැකවරණය සලස්වලා තියෙනවා. දැන් තුන්වෙනි වතාවේ බුදුරජනස ලංකාවට වඩින්නේ කිසිීම ප්‍රශ්නයක් විසදන්න නෙමි කැලනියට වැඩම කළේ ප්‍රශ්නයකට නෙමයි ඒ කැලනිය පාලනය කරපු මනයක්ක්කිිත කියන රජුරූ බුදුරජනසට ආරාධනාවක් කලා වඩින්න කියලා ුදුරජනසීම ආරාධනාවක් කළ පලීට වඩින කෙනෙක් නමී. බෝම සුදුසු නුසුදුසුකං විමසා බලා කල්्याල් බලාතමයි භාගිතු වන්සවාඩීන්නේ ලංකාවට බුදුරජනස වාඩිනුකොට අපගේ සාරිපුත්්‍ර මහරාතන සිත් ලංකාවට වැඩ කරලතිෙනවා. මොගගල්ලාන මහරතනසිත් ලංකාවට වැඩම කරලතියෙනවා. ආනන්ද නන්ද රාහුලාදී මහරතනොසෙල්ලා ලංකාවට වැඩමර තියෙන. බග් කම්බිලාදී මහරතනසල ලංකාවට වැඩම කරලා තියෙනවා බුදුරජනස ලංකාවට වැඩිනකොට රහුල මහරතනසට අවුදු දාහතර යුණනාසිත් ලංකාවට ඉල තිනවා. එදරේ භික්ෂු සංඝයක් පිරිවරාගන ලංකාවට වැඩයේ බුදුරජනස දැනගෙන හිටියා ලංකාව බද්වාාසන පිටන බව. එතු ලංකාවේ භික්ෂූන්හන්සේලා තමයි බුද්ධසාාසනය ආරක්ෂා කර ගත්තේ ලංකාව ස්වාමීන් අහස කොහොමද බුද්ධාසන යැක ගත්ත බැමනිිති සාගතයේ අවුරුදු දොලහකට ආසන්නයි. වාලඳන්ඩ දෙයක් නෑ වැටකේ අයිස්ම තමයි වැලඳුවේ වතුර බොන්්ඩ නෑ අවුරුදු දහත් දොලාක්වාර්සාාවන. දගුණට තේරනවානිී මාසපාකායක් වයි ඇති විටියම කොමද කියලා. අවුරදු ගානක් එකතිකට වැස්ස නෑ. එඇතුර ඒ සාගතේ කාලේ වාමි නාන්සලට දෙෙන්න්න මිනිස්සු දෙයක් තිබත් න. ඇතුර ඒකාලයක වාමින් වහන්ේ නමත් ගල්කනුවකට හේත්තු වෙලා සෑමලුවක වාඩි වෙලා ඉන්නවා. ඒ ගල්කනුවට හේත්තුවෙලා ස්වාමිහසේ වැඩ ඉන්නකොට මේ ගල්කනුවට හේත්තු වෙලා ඉන්න ස්වාමීන් වහන්සේට නැගිට ගණ්ඩ පණ නෑ. ළඟ ඉන්න කෙනාට ධරමී රහසින් ඉගැන්වුවේ මොකද හයිියෙන් කියන්න පන තිබ්බෙන ඒකන කට ඇරල කියන්න පුලුවන්කමත් තිබ්බෙනෑ. ඒකට ශත්තිය නෑ. හනට කරලා තමයි ගුරු ස්වාමින්න් වහන්සි ගෝල ස්වාමිනාසට දරමී ඉගැන්නුයි. සමහර ස්වාමිනාසල ලංකාව අත්තරල දාළ ගියා. ඉන්දියාවට පලා ගියා. ඒ තොක්කොම වානසල වැඩී නෑ ඇයි ඔක්කොම සාවානසල වැඩි නැත්ති. යනකොට මුහදු බත්තු නොත්තෙම ඒතිවරයි. ඒනිසා ස්වානසල ඔක්කෝම වැඩියේ නෑ මේ කොටසක් ලංකාවිං වැඩම කලා. ටම දැන් සමහරයක නොම ධරමය නාධිමත් කාලයක් තිස්සෙනනකොට විකෘති වෙන්න පුළුවන් ඒවාට නව අදහස්සි දිරිපත් වෙන්න පුළුවන්. තිගේනි සවෝ ඒ පයි අපි පිගණ්ඩෝඔන්නේ කියලා ලංකාව සමහර මිනිසුකි නොනේද. ඒ ධරම දන්න ඇතිකමට පින්නත් නහම කියන්නේ. ධර්මී දන්නන එහෙම කියන්නේ දැන් ඔන්න ඉල්වසි වලගම්බා රජ්ජරුවන්ගේ කාලේ ඒ ස්වාමිනසල වැඩිය ලංකාවට. මේක පැත් ක ඉද ාවෙන් වැඩිය ස්වාමි ස අනි පැත්ති න ලංකා වැ හි වා සල. මේ පැත්ති භික්ෂන් වහන්සේලා ධර්මය සජායනා කරනකට එහ පැත්තඇ යගනින්න්නවා. එහා පැත්ත ඇයි සජජායනා කරනකට මේ පැත්ත යගෙනන්නවා වච්චනයක්හරි වැරදුනානං ඒක නැවත නැවත සජායයිනා කළ ඒම තම තු්‍රපිටකගේ ග්‍රන්තා රෝඩ වුණේ. ඒකාල එක හාන්දුරු කෙනෙක් මේ සෑමලුවක ගල්කනුවකට හේත්තු වෙලා වාඩියලා ඉන්නවා නැගිට ගණ්ඩ පණ නෑ එත මෙතනින් සාමාන්‍යෙන් ටිකක් පරිනත මනුස්්‍යෙක් ්‍යනෝ කවරුහයි කොල් එක්කේ ළඟ අඹගහක අම්ඹකඩලා අබත් නෑ ඉතිං අර ගහේතිුණ අඹගෙඩි දෙක තුනක් මේ බොහොම රූස්ස ගහක්ක අඹගහ හොල්ලනකොට අඹගෙඩියක් වැටිලා සෑමලුවට එතද දැම සෑමල්ලිය අඹගෙටිය අත්තින අරස්වාමිනහස ගල්කනුවකට හේත්තුවවෙල ඔලුවොතියාගෙන ඉන්නවා. එත එතනින් යනකොට පින්නත්නී අර ස්වාමින් අහන්සේගිින් ඇහ්වා මේ අර මනුසේ ඇයන ගමන් ඇහු හාදුුුවනය මොකද මේ මළුවට වෙලා කිය ඇහෝ. එතකොට මේ සාහංස කියනවා අන උපාසක මේ මට නැගිට ගණ්ඩ බෑනේ. අට නැගිට ගණ්ඩ බෑ. ඉතින් හාදුර ය අඹගිටියත් තියන අතමායි ඉගටහා වලදණ්ඩුකු. තු බලන්න මේ ස්වාමි වහන්සකි ගුණය මේ සාානංන්සේ මතක් කලා උපාසක අපිීඉතින් පිළිගන්න ොපු දෙයක් මේ වලදන්න එ මේ මනුසයට ටික් කේන්තිගයා එයායට එතුක උද්දච්ච කමක් විදියට හාන්දුරනේ මිනිසුන්ට ක්ඩ නැතු ඉන්නවා ඔබහන්සිකි නො පිළිගන්න පොවලඳනවා කියලා විකාර කියන්න ඇතුව යාඹගිඩිය වලදන්ද කියල මේ මනුසේ අඩගී ඉරිස්සේ තරුණයක් එතනින් යනවා එයා හලතිනෝ මේ ස්වාමීනී මොකද මේ සෑමලුවේ වාඩු වෙලා කියලා. එතට වහන්සේනවා පුතේ මටම නැගිට ගන්න බෑ මම අමාරුවන් වාඩියලා ඉන්නේ කියලා එදර මේ තරුණය පහලට ඇවිල්ලා අර අඹගෙඩිය පොත්ත ගලල මේ ස්වාමිනාහන්සක කටේ අම් ඉස්මටික මිරිකනෝ මිරි කල ශවායනස කොහෙදද වාඩිඉන්නේ එදර කෙල්ලතන ම සිතුල් පවටයනෝකෙල් මේ අනුරාධ ප්‍ර පැති හඳරු කකිේ ආහෙමද ස්වාමීණ මම වවහන්ස වෙක්කරණ යන්නන් කියලා මේ ස්වාමීන් අහසේ කරට අරගන තරුණයටත් කණ්ඩ නෑ කරටර්ගෙන යනකොට මේ ස්වාමීන් වහන්සට ම විශාල සංවේගයක් ඉබදුුණ මේ ස්වාමි වහන්සට ම පුදුමාකාර සංවේගයක් එපදුනා මේ මගේ අම්මත් නෙම මේ තාත් නෙම මේ දරුවකුත්න මේ ඥාතිවරයකුත්නමී මේ ගරු කරන්න නිකාටද සංගයාට මේ ගරු කරන්නේ සංගයාට. එනිසා මේ සංඝයාට කරන ගෞරවයට නිකාම් මේ තරුණයාගේ කරවුඩ මම යන්ට හොඳ නෑ. කියලා ඒ ස්වාමීන් වහන්සේ කරවුඩ ඉඳල තමයි සතරසති පට්ටානි වඩලති. උහන්සේ කරවුඩ මේ තරුණයා බිමතියන්ට කලින් රහත්වෙලාති. එතොන දෙැම් බලන්න රහතන් වහන්සේ නමක් මේ මිහිමත බිහිකරපු කුසලය ඒ තරුණයා ගෙනියන්ට ඇති. ඇැබැ අර මිනිහෙක් කිවනේද හාන්දුුරනයේ විකාරකය වන්්ඩපා මිනිසුන්ට ක්ඩනෑ න්නඔ අමගඩිය කණ්ඩ මොන විනයක් ද කිය කිවනේද. ඒ මනුස්ස්‍ය ඒක ගෙනියන් ඇති. එනම් මතකතියාගන්න ඩක්ස කෙනෙකුට හැම්ම තැනකම කුසලතාවේ පේනවා. අද බෞද්ධනයක් බෞද්ධයන්න්නේ කුසලතාවේ නෑ ඒ කුසලතාවේ ඇතුළෙත්තියෙන්නේ ගැරහිල්ල වගේකක් දැම්බලන සහර බද්ධ ඉන්නවා හරයට ම මේ කුසලතාවේ මත ශක්තිමත් බරජනසිරත් ගරහනවා ධර්මීයටත් ගරහනවා සංග්‍යාටත් ගරහනවා මාර්ගයටත් ගරහනවා ප්‍රතිපත්තියරත් ග්‍රහනවා අම්මටත් ගරහනවා අතත් ගහනවා රටරත් ගහනවා ජාතියරත් ගරහනවා සංස්කෘතිරත් ගරහනවා මොුණවට ලංකාමින් සසුගරහ නැතිති කර නැතික්යන්නනෑ හැබැයි අර යාත කටින් පින්කන් යෝමේ ටිගත්රනවා පින්වත් නහෙමවෙෙන් දෙපා බුදුරජාන්සගේ ප්‍රතිපත්ති ඇතුලේ සති මත්ට අදමි සරල බණක්යන්න කියෙපුුණ සයි මමෙක්කයන්. ප්‍රතිපත්තිය ඇතුළේ ශක්තිමත්වෙන්ට ප්‍රතිපත්තිය මත යෙදෙන කෙනෙ කවදාවත් අමාරුව ඇටන්නේ. යම් කෙනෙකට ප්‍රතිපත්තියක් තිබ්බොත්. ඒ ප්‍රතිපත්තියක් තියන කෙන කවදවත් පින්නත්නී අමාරුව ඇටින්නේ. ඒ ප්‍රතිපත්තිය මත එකතු විච්ච ශ්‍රාවකයා තුළ පින්නත්නී කලාවිවාද ගතියක් නෑ. බලඩක අද හයට කලකෝලහල් නිතිනි පොඩිදේ අභ්‍යන්තරය ඔක්කෝම අවුල්වෙලා යනවා පුංචි දේකං අභ්‍යන්තරය අවුල්ලල යනවා කියන්නේ එයාට ධර්මයක් නෑ කියන එක. පොඩිදේකින්යා අවුල්ලල යනවා කියන්නේ එගේ ඇතුළි ධර්මය නෑ කියන එක. ඇතුළ ධර්මයක් තිබ්බොත් ඒගේ ස්වල්ප දේකින්යා අවල්ල යන් නෑ. දෙයාට අර ධරමය ඇතුළි යාට යාවනි පින්නේ ඕනෑම අමනා පද්දකීමක් තුළ පවා යාට යාාව පේන්නේඩ ඕනෑම අමනා පද්දකීමක් තුළ අපට අමනනා පද්දකීම ඇතුළි පැටලින්් කෙනෙක් පෙන්නැද්නෝ පැටලින්් පුද්ගලීක් පීෙන් නැද්ද පේනවා පැටලින්් යම් දෙයක් පීෙන් නැද්ද ලෝකේ පේනවා මුොත්තර බදුරජනස්සගේ වදාල ප්‍රතිපත්තිය ඇතුළ පපටි ටි ශක්තිමත්තුුණනො ඒ ප්‍රතිපත්තිය ඇතුළි ශක්තිමත්්‍ය ච්චකෙනාට පැටලින්ට ලෝකයක් පේනෑ. එයාට එයාගේ ඇතුලා අන්තේ පේනෝ. යාගේ ඇතුලාන්තේ පේනවා. එතොට යාගේ ඇතුලාන්තයාට පේනුකොට එයා තුළ නිවීමත්මයි හටගන්නේ. සුවපත්වීමක් මයි හටගන්නේ සංසිඳීමත් මයි හටගන්නේ නමුත් අද බහුතරයක් දෙනගේ ඇතුලාන්තේ බැලුවොත් එගුළු බොහෝ කාලයක් බුද්ධ ශාසනී නාමීින් සහර වැඩ කරලා තියෙනවා නමුත් ඇතුලාන්තේ තුළෙ එහෙම නිවීමක් දකින්න ලැබෙන්නේ නෑ. එතුන අපිස්සරා තියෙන අභියෝග මොකක්ද බෞද්ධෙක් තේරුම් ගන්න ඕන මංස්සරා තියන අියෝග මොකක්ද කියලා. ලංකාේ බෞද්ධයෝ අභියෝගී විදිහයට දකින්න එක්කු දරුවටික. එක්කො ඉඩකඩන්ටික එක්කො දේපල ටික එක්කො මිලමුදල් නැති ප්‍රශ්නය ඒවත් අභියෝග තමයි ඒ අභියෝග නෙමේ කිය බුද්ධාසනය කියන්න න්නේෑ අපි කොහොමත් කියන්නන්නේ ඒ අභියෝගයන් නෙමී කියලා ඒවා අපිට ඇස්මානීතියෙන් අභියෝග ය විසඳ ගන්න පුළුවන් නමුත් මේ බුද්ධසාාසනය ඇතුළි බලනකොට අපිට තියෙනවා පින්නවත් නිමහා බරපතල අභියෝගයක් මොකත් දෙ අභියෝගය බද්ධවාාසනය තුළේ බලනකොට අපිට මනගැහෙන අභියෝග තමයි පින්නත්න මේ රාගි බැටකන එක ඇතුළේ රාගීම් බැට කනය එක රාගි අපේ හිත ඇබිලිලාති රාගය කැනමකත්ද ඇලෙනවා කියන එක මේ අපේ හිතේ ස්වභාවයක් තමයි පිවත්න ගිය ගිය තැනඇලෙන එක අපේ සිත ගිය ගිය තැන ඇලෙනවා එතකටේ ඇලිච්ච ඇලිච්ච තැන්වල පින්නත්නී අපි තුළ මහ බරපතල විදියට ඒ ඇලිච්ච තැන් ඇසුරු කරගෙන බවකර්ම රැස්සිෙන්ඩ ගන්නවා. ගියගිය තැන අපි ඇලෙනවා එතු අපි ගියගිය තැන ඇලෙන එක තමා අපිට තින අභියෝගය ධර්මින් බැලවා. සාමාන්‍ය ධර්මයක් නැති මිනිහෙකුට හිතෙන්න්න පුළුවන් අභියෝගය විදියට පැත්තේ තියෙනඒවා මෙහෙතේෙන අපි ලොකු අභියෝගයක් විදිරට සලකන්නේ නෑ පින්නත්න්නේ අපි ධරමීය තුළින් අභියෝගී විදියට සලකන්නේ පින්නත්න ඇලන එක එක තමයි අපිට තින අභියෝගී එතකට ඇලෙන්නේ කුමක් ඇසුරු කරගෙනද කාරණ දෙකක් ඇසුරු කරගන එකක් තමයි දෘෂ්ටිගතවීම අනිත්ක තමයි සංඥාවි පල්ලාස සං්ඥාවී මුලාවක් පවතිනවාද දෘෂ්ටියයේ මුලාවක් පවතිනවාද ඇලෙන්ටයාට ලෝකයක් කම්බයනවා ලෝකයක් තියෙන නිසා යා ඇලෙනවා නෙමයි එයාගේ දිට්ටියයේ ප්‍රශ්නිකුත් තියෙනවා, සංඥාවයේ ප්‍රශ්ණිකුත් තියෙනවා. එොට දිට්ටියයේ ප්‍රශ්නිකුත් තියන නිසා සංඥාවයේ ප්‍රශ්නිකුත් තියෙන නිසා එයාට මොකදද වෙන්නේ එයා ගිය ගියත් තැන ඇලෙනවා. ගිය ගිය තැන ඇලෙනවා. එතුොට දැම් බද්දවාසනය අපට අභියෝගයේ විදියට පෙන්නන්නේ ඇලෙන එක. එතුොට ඉරං අපට තියෙනවා. දවාසනය ඇතුලේ නොවැල්ම පිණිස ක්‍රිය මාර්ගවලට එඩ එක එක. ඒකන දැන් කෙනෙක් කියන්න පුළුවන්ති ඇලෙන්ඩ මගේ හිත තුළ ඇලීම පිණිස අභ්‍යන්තරිික හේතු සකස්වලාතිය නොනන් මනාපයික ලඩ පුල ලෝක ුත්ති න ඇති අලරාම බහන්සලට නොද. මගේ කෙනෙක්ක කියන්න පුළුවන් පින්නත්න හොදට බලන්ඩ ඕකොළගේ ඇතුලාන්තයට එබිල බලන්ඩ ඔය ඇලිච්චේක ඇතුළේ නෙමෙද. සමස්ත දුකම පවතිීනි කෙ හිතර බලන්නක. නොවැලුණු දේවල් වෙනස් වුනා කියලා. නොවැලුණු දේවල් කඩාවටනා කියලා නොවැලුණු දේවල් විපරිනාමයට පත්වනා කියලා නොවැලුණු දේවල් අරබුදේ වැටුනා කියලා අපි කවදවත් අඩලතියෙනවාද. වැලපිලාතේනවාද සෝසසුම් හෙලලතියෙනවාද නෑ? ඉන්න හමනම් අපට තියෙන ලොකුම අරබුදේ තමයි ගිය ගියත්තැන ඇලනකම මොකද දැන් ඔයි ගිය ගිය තැන ඇලෙනකම ඇතුළේ පවතින බරපතලම කනස්සල්ල තමයි ලඟදිී ඔයාලාට ජීවිතය අතරෙනඕනේ. එකට ලොකූ කාලයක් නෑ ලාඟදී දවසක ඔබටයි මට අප දෙන්නට ොයි ජීවි මේ ජීවිතය අත්තරන්නෙනවා. මේක මොන තරං විසිතුරු විදියට අපි හදාගෙන හිටියාත් මොන්නත් තරම් පෞතික දේවල් ගොඩ නාගෙන හිියාත් අපට ළඟගදිී අතෑරෙනවා දන්නේ කොයි විලේද කියලා අපි දන්නේ කොහොම ද අතහැරන්නේ කියලා කිසිම සැස්මක්නෑ කෝමද අතහැරන්නේ කියන අප කිසි හැස්මක් නෑ හැබ ස්තිරයිකදයක් මොක අතහැරෙනවා ඒ අර අතහරෙන බෙලාවට අපට මේ ලෝක අත්තහැරන්න වෙනවා ඒතු අතහැරෙන කොඩ ෝගලන්ගේ ඔයයි කය විතනක් නෙමේ අතහැරන්නේ මනාපයි කියලා ගත් ඔක්කෝම අතහරරිඩ වෙනවා මනාපයි කියලා ආස්වාදීම් පිළිගත්ත යම්තා කරමුණු තියෙනවා නං ඒ අරමුණුවල කොච්චර වටිනාකමක් ඕගොලන්ගේ හිත පිළිගත්ත අතේ ඔක්කම අතරින්ඩුවනවා ඒකක් එක්වන් සුසංයෝගයක් හදාග නැස් දෙක පියවෙන්නේ එනම් මත තියගන්න ඔක්කොම අතහරෙන මට්ටමේ ජීවිතය එකට තියෙන්නේ. ඔක්කොම අතහැරිල නවා එතුනි එහෙම අතහැරෙන දවසාපි දන්නේ කොච්චරභාග්‍ය සම්පන්නයිද කියනවානං අපි වෙෙලාව දන්නේ. එතනි අතහැරෙන බව දන්නේ නැතුව ඉන්නකොට ඒ අතහැරෙන බවයි දන්නේ නැතුව ඒ මෙහම අතහැරෙන ජීවිතයක් ඇතුල අරමුණු ටික පස්සේ හාගෙන හභාගෙන ගිහින් ඒකින් රාාවටිලා ඒවායි ලෝකය ආස්වාදෙන් මුසපත්වල අල්ලගෙන දුවන වෙලාවක අතහැරෙනවා. ය අතැරෙන වෙලාවට අනාතයි දැන් ගවගාතනාගාරයකට ගවීක් දක්කගන යනකොට ගවගාතනාාරයට ගවික් දක්ක නයනට ගවය දන්න ද වදකාරයට ගැෙනී නො කියලා දන්න එයාටිමතරෙන්නේ ගවකොට කොහෙද හෙ මුවොත්ති එයයා තිරිසන් ලෝක ඉපදිච්ච කෙනෙක්තිී. එතුර ගවී ගවගාතනනාගාරයට ගෙනයනකට ගෙනියන විීන් ගවයන්ට හොයන්ට බෑ. මංකොහද ගෙනියන්න කියලා සමහර විට ගවයට ඒ ගෙනියන එකම අස්වාදයක් වන්නත් පුළුවන් ඇතින් වෙන දක්ම තැනක ඉඳලා තනකොල කණ්ඩ වෙලා පිදුරු කණ්ඩ වෙලා අද නෑමී පාරි වටේට එකක මෝස්තරයේ තනකොළ තියෙනවා එකක මටමතන් සමාට කුඹුරුයායවල් මැින් ගෙනියනවා එතකොට හරීම රහට එහෙ මේ වී කරලකොත් කන්න පුළුවන් ති ොම දවස් කීපයක් ැනකොට ගවගාතනා ගාණයට වද මේ ගවයා ලංකර ගන්නවා එතට මේ ගවයාට ඒ ප්‍රධාන ගේට්ටූලඟට යනකොට මරපු ගවයන්ගේ හිස්කබල් පේන්ඩ ගන්නවා අලූතෙම්ම මරපු ගවයන්ගේ ලේගඳ දැනින්ඩ පටන් ගන්නවා අලූතිෙන්ම මරපු ගවයන්ගේ ලේගන්ද දැනින්ඩ පටන්ගන්නවා මරපු ගවයන්ගේ හිස්කබල් දකින්ද ලැබෙනවා ඒමගේ පවත් ඒ ගවයාට මරන්ඩි ගවයු කෑගහන හඬ ඇහෙනවා. මරන්ඩින්න ගවයෝ කෑගහන හඬ ඇහෙනවා. දැන් මේ ගවයාට මොනවත් කරන්න පුළුවන්ද. මොකුත් කරන්න බෑ. එක දෙයක් කරන්න පුළුව මොකක්ද. මැරෙන කං කෑ ගහන්න පුළුවන්. නිට වඩාමකුත් බෑ. ඔය වගේ පින්වත්නී අපේ ජීවිත එක වෙලාවක් කියෙනවා. ජීත අතහරින්ද. ස්ථීර වෙනවාපි දන්නෑ කොයි විලේද කියලා. සැලසුම් කරන්න බෑ ඒ කොයිවෙලේ කොහොමද මොනවිදීටද කියලා. ඉස්තිරයි අතැහැරෙනවා. එතන අතහැරෙන වෙලාවට පින්නත්නී. ඕගොලන්ට මේ අතීත සංස්කාරණුව හිත පැවතුනත් හරිට අර මරපු හිස්කබල් ගවයන්ගේ හිස්කබල් දැක්කා වගේ. අතීත සංස්කාරනුව හිත පැවතුනා කියලා. ඕගොල්ලන්ට මුොකුත් කරන්න බෑ. oන්න මुකූත් කරන්න බෑම් පිින් ත්. මර් ඉන්න ගාවිය පේනවා වගේ අනාගතති න ම මේ වැඩරනෑමගේ දරුවග වැටතියෙනවා බිරිඳ වැඩතිනවා ගෙදර දුරී වැඩ තියෙනවා ස්වාමියග වැඩතියෙනවා දරුව ්‍යවා වෙලාන ඔ වගේ ගල්න්ට लोगකු කතාටිකත්ම, ගොൾ ලිය ගත්ත වැඩටි කක්තියෙනු. ඒ වැඩ මुකූත් කරලන්නේෑ කියලා ඔගන්න කරඩ දෙයක්නෑ. හරිට අන මරණඩින්න ගවයෝ මේ ගවයක් දකිනවා වගේ අනාගතයේ ඕගොල්ලු තුළ සංග්‍රහවෙච්ච නොකරපු වැඩ ගොඩාත් තිබ්බට ඒවා නොකෙරවනා කියලා කල්පනාවනනාට ඔගලන් මොකුත් කරන්න බෑ. ඔගලන මොකුත් කරන්න බෑ. අලූතිෙන්ම මරණ ගවයන්ගේ ලේගඳ දැනෙනවා වගේ මේවෙලාවී දරු අවපේනවා. මේවිලාවී ඉඩම පේනවා. කුඹර පේනවා බිරිඳ පේනවා, ස්වාමියා පේනවා අම්මතාත්ථ පේනවා බැංකු ිනුම පේනවා. රතනම්බඩු ටික පේනවා. මේ වෙලාවී අරමුණු ටික වැටහෙනවා. මොකූත් කරන්න බෑ. මකූත් කරන්න බෑ පින්නත්මි. එක දෙයක් කරන්න පුළුවන් මොකදද. ඒ මරණීය වේදනාව. විඳනවා විනා වෙන දෙයක් නෑ. මොන්නත් තරන් ධනවතෙක් වුණා හරරි කමක් නෑ මට තව මාස තුනත් දෙන්නම කොහමහරි අමාරුවුෙන් වැඩටි කරන්න ඒ මාස්සතුන්ට කියදෝනම ලක්ෂ පන්සයයක් වියදක කරන්න කිවත් ප සල්ි ාගතින ිනිස්වන මසාර. මං ළමන් ලක්ෂ දාහක් වියදන් කරන්න. මට තව මාස තුනක පොඩි චාසකත්දෙන්ට කියලා ඉල්ලඩ පුලුවන්ද. පින්වත්නී ධනවතාට ද නිර්ධනයාටද. බලවතාටද බලය දුරුවල වෙච්චෙනාටද. ජරාමරණ දුක එකම හැන්ඳම් බෙදන්නේ. හරි ලස්සන්ට ගහන්නේ ජරාමරණ දුක. මිහිදී තමයි බලවතා බලහිීනයා, කුළවතා කුළේ දුරුවල වෙච්ච කෙනා කියලා බෙදාගන රේකාවකින් වංකරගෙන අපි මෙහ තමයි ගණු දෙනු කරන්නේ හැබැයි ජරාමරණ දුක ගහන බෙදන හැන්ද. බලවතාටයි බලේ දුරුවල වෙච්ච කෙනාටයි. දනවතාටයි නිර්ධනයටයි. ගිහිටයි පැවිත්තටයි අපි ඔක්කොටක හැන්ඳෙන් බෙදන්නේ. එකම හැඳින් බෙද ඇයි. මේ කොච්චට වැඩ කලත් ඇයි අපට ඒ වෙනස් කර ගඩ බැරි මේ කොච්චට වැඩ කළත් වෙනස්කර ගණ්ඩ බැරි පිවත්නී මේ මොහොතේ මේ නාමරූප පරම්පරාව හැදිල යිඉවරයි. මේ මේ මොහොතේ යම්ගිෙන කුත්සාහයෙන් කැපවීම ගොඩනග ගත්ත භෞතික ශක්තියක් තියන්න පුළුව ැ ෞාතික ක්තියට ඔබේත් ඔබට වත් දවසක්වත් කල් දෙන්න බෑ දවසක්වත් කාලේ ගණඩ බෑ පින්නත්නී. ඇයි එ බැරි පින්නත්න මේ මොහොතයෝකොළු පරිහරණය කරන ජීවිතය තියනොනේද එක ලැබිල ඉවරයි. එක ලැබිච්ච එකක් පින්නත්න එක වෙනස් කරන්න බෑ. අපි ඒ වෙනස් කරන්න කියල හිතාගෙන හැප්පි හැපි කෑ ගැහුවට කාටවත් පින්නත්යක වෙනස් කරන්න බේෙනම් අපේ අභියෝගය මොකක්ද නැවත නැවතත් මේ ප්‍රශ්නටම ආයි පැටලෙන් නැතුව ආයයි මේ මේකම නං වෙන්නේ මොකක්ද පින්නත්නයකේ හරය නැව නැවත අපට මේ බඳුම ජීවිතයකට නම් එකතු වෙන්න තියෙන්නේ මොකදද පින්නත්නයක අර්ථය එක කිසි අරථයක් නෑ. ආයත් මනුස්සලෝකෙට ාවත් මීටත් වඩා කඩා ිච්ච ලෝකට අපට එ් වෙන්නේ න මානී හොදට බලන්න ඕගොලන්ගේ සියලලාචිලලාගේ යුගගේකත්තොත්ඒ එගුල්ල අවරුදු සියයක් හිටියේ නැද්ද හිටියා දැන් අපිට මොකද වෙලා තියෙන්නේ. මේ තාක්ෂණික දියුණු මහාව ඉහවහා ගිහින්. ලෝකෙම ඇගිලි තුඩේ තියෙන්නේ නමුත් පිනත්න්නේ මොකද පිට වෙලා තියෙන්නේ. අවුරදු හැත්තෑ පහකටදර අපේ ආගුව පේක්ෂාව කඩාගෙන වැටිලා. ඊළඟ පරම්පරවින්න නේද. එකගුල අවරුදු හැටයි හැට පහයින්නේ තව පරම්පරත් තුනක් ඉස්සරහට යනකොට මානව ආයු අපේක්ෂ අරුදු පණහට අඩුුවෙනවා ඒ පණහට අඩුව වෙනකොට පින්වත්න ගුණධර්ම වේගෙන් මිය යනවා දැනටත් මැරිලා නිතින් දැනටත් අපේ හරද සාක්ෂය ගුණධර්ම වේගෙන් මිය ගිහිංයියෝරයි ඉස්සරහටත් අපේ ගුණධර්ම වේගෙන් මිය යනවා ගෙන ක්වත්ති සයනාද සූත්‍රයේ භාගතතු වනන්ස වදාලි මහනි නාගතය වෙලාවක් කියෙනවා මිනිස්සුන්ට මේ අම්ම වඳරන්න ඇති වෙලාව. අම්මල දරුව අතර අනවශ්‍යය හැසිරීම ඇැති වෙනවා කියනවා. තාත්තල දුවලාතර අවස්්‍ය හැරීමඇති වෙනවාකෙන. ඇයි එච්චරට පුදුමාකාර අධර්ම රාගයක් මෝරණවා කියනවා. දිගනික අයිතියන්නේ දේශනාව. මහහිනි අධර්ම රාගේ මෝරණනනිියුගගේ මිනිසන්ගේ ආයු අපේක් සවරු හහියට අඩුවෙනවා කියන. ඒ කාලේ මිනිසුන්ගේ ඔලු වැඩ කරන්නේ අදරම රාගයයි, විසම ලෝබයයි විතරයි කියනවා. දැනටත් මිනිසුන්ගේ හිත ඇතුළේ අධර්ම රාගෙ බලවත්තුලා තිෙන්. විසම ලෝබ මේ වෙනකට මෙහම නං හිතාග්ුකු අවරුද්හයට අඩුවෙනකොට. හැබැයි යෝගොල්ල මේ වෙනකොට බලවත්වෙච් අධර්මරාගේ ගැ දැන්ට අවරුදු විශකට කලින් හැවවිනෑ. හොදර බලන්නක අවුරුදු විසිභාගට කලින් මෙච්චර අධර්ම රාගේ බලවත්වෙලා තිබෙන. විසම ලෝබේ බලවත්වෙලා තිබෙ නැපි නත්නේ. එහනම් අපි බලාගනඉන්නකොට අපේ ගුණධර්ම මිය යනවා ඇතුලාන්තය තුළ අ්‍යන්තරයේ තුළ කෙලෙසුන්ගේ දුර්ගන්ධයක් විත රයිතයන්නේ. ඒ කෙලෙස්සුන්ගේ දුර්ගන්දේමත් අපි වාසය කරන තාකල් අපි සුරක්ෂත නෑ. අපි රැගෙන් නැප න්නත්න්නේ. ඒනම් අප අ්‍යන්තරයේ පරිසංකරගණඩ අප රිජු ක්‍රියමාර්ගවලට එකතු ලෝ. ට හමනම් අපි අභියෝගයේ විදියට දකින්න ඕන පින්වත්නිම කදද අභියෝග විදියට දකිින් ඕන රාගය ඇල්ලනක මොක දර ඇලුුණට පස්සේ පින්වත්න අතහරන්ට ලේසිනෑ අතහරන වෙලාවපි කොයිුලේදි කළ දන්නේන අතහරින්ට ලේසිනෑ එතට මේ අතහැරෙන වෙලාවක් අපට හිතාගන්න බෑ දැ සහර සත්ව න ඇගුලු අතහැරෙන වෙලාවක් දන්න. සමහර ප්‍රේතලෝකය ඉන්නවා සමහර ජීවින් ඒගොල්ලුගේ ජීවිතයත් තව කොච්චර කල්ද පවතින්න කෙේ ගොළො දන්නවා සමහර ප්‍රේත කොටන් සිනයි ගොළු දන්නවා තව කොච්චර කල්ද මට මේ ජීවිතය තියෙන්නේ ඒක විිතන නිමි පින්නට නට පසේ යන ැනත් දන්නවා සහ ප්‍රේතයුොඩ වැටේවා යන තැන තුර කිනි කිතපුල අපිටත් වොඩ ඒරදිමත්න්නේ නම් ප්‍රේතයෝ කියලා එහෙම්ම දැනන්නේම අකුසලේ බලවත්කමට දිරි දැහි තන්නකු මැරෙන වෙලාවත් දන්නවා මැරිලා නිරේට යනව කියලා දන්නවන. දැන් අද මැරෙන වෙලාවත් දන්නවා මැරුණට පස්සේ උපදින්නෙත් නිරේ කියලා හිතන්ඩකු. ඒ නිරේට යන බවත් දන්නවන අදත් පිච්චිපිච්ිමේ දින්නේ. මීටත්වට බරපතල තත්ත්යක් ලඟති මට එනවා කියලා ඒගොල්ලන්ට පේනකොට පිවත්න ඒගොල්ලන්ට මේ වෙලාවෙත් ඇතුලාන්තේගෙනනි ගන්න ගන්න. නම් මතගතියාගඩ සමහර වෙලාවට අනාගත ලෝකයේ ගැන හඳුනාගන්නක ඇතුළේම තියෙන්නේ ආකුස්සලේක විපාකයක්මයි නමුත් අපි මේ ඉන්නේ සුගතිබූමි ඔබයි ම අපි දෙන්නම අද ඉන්නේ සුගතිබූමි නමුත් සුගතිය වෙලාත් පින්නත්ි මොන්න සානං විඳවීමක්ද තියෙනෙල් නිකක් හිතල බලන්නුකු මොන්න සනීපයක් ද පින්නත්න අපට තියෙන්නේ මේ නඩත්තු කිරීමව මොන තරන් දුකත් පොන අන්දන නාවන මේ ඔක්කෝම කරලා ආයත් පහුවනිද වෙනකොට ගඳගහන කයක් නඩත්තු කරඩ විච්චික. ප්‍රසිද්ධයේ කාල රහස්සේ ඒ ආහාර පිට කරඩ විච්චික අපි හැමෝගෙම කතාවක නබීද. පින්නත්නි මේකේ මොඩ අරථයක්ද. අනික එහෙම අර්ථවත් කියල හිතන්න පුළුවන් අඩුම අපිට අවුරුදු පන්සේයකවත් කාලයක් තිපන. අප හපන්කටි ොක්කෝම පුලුවන් විදියට කරලා අපට ඇස්පා ගන්න පුළුවන් එහෙම බෑපන්නවත්මි මේක දුකක්මයි කියල දකිින්ට මේක දුකක් මයි කියල දකිින්ද මේ දුක අඳුනාගන්න ප්‍රමාණයට තමයි අපට අවබෝධය කරයන්න්න වෙන්නේ එතො නිහෙම නම් දැ මේ දුක රදා පවතින්නේ කුමක් මතද රාගේ මත එත වට ඒක දුකක් වෙන්නේ මේ මොහොතේ රාගය පදනම් කරගෙන අල්ලාගත්ත ලෝකය අපේ වසගේයේ තියාගණ්ඩ බැරුව අත්තැහැරෙන එක මයි පින්වත්නී දුකවෙන දෙයක් නෙමේ. අපේ වසගේ තියාග්ඩ බැරුව අත්තැහැරෙන එකමයි ප්‍රශ්නයහෙනං ජීවිතයම අභියෝගය විදිට දකිින් නිපා. අද රෑයට කන්නේ කොහොමද කියලා හිතාග්ඩ බැරිියකම අභියෝගයක්කි හිතන් නිපා ඒකත් අභියෝගයක් තමයි. ඒ අභියෝගයක් නෙමී කියල ධර්මී කියන්නේ. ඒකත් අභියෝගයක් තමයි. හැබැයි ඒ අභියෝගය ඇතුළේ හැසිරෙන්නමකක්ද. පුරාණ සංස්කාරටික. මේ මොහොතය ඕගොල්ලු තුළ වර්තමානයේ ඇසකණනාසය දිවකය මනස පරිහරණය කරන කොට, ඒ පරිහරණය කරනකම ඇතුලේ පින්වත්නේ යම්දුකක් හිතට ගලනවා නං ඒ යම්දුකක් හිතට ගලනකම කියල කියන්නේ පින්වත්නේ අන් කාවර දෙයක් වත්නෙමේ ඒ දුකක් ගලනවා කියන එක පින්වත්නේ අතීත සංස්කාරයක විපාකයක් පෙර වපුරපු දේක විපාකයක්මයි පින්වත්න අපි මේ පරිහරණය කර වැැපුරුදේකාාසන්නමයි මේ නිලා ගනිමින් සිටින්නේ මේකට ලෝකයට චෝදනා කරලා හරිියන්නෑ. මේකට ලෝකයට ගරහා කරලා හරිියන්නෑ මොකද ලෝකයේ අභියෝගයක් නෑ. මටමගේ අභ්‍යන්තරේ තුළ ප්‍රඥාවන්ද කළ අවබෝධය කනා යන්නට බැඩි දුරුවල කම මයි මම අද මේ තැනට ඇදල දාලා තියන්නේ. හනම් මේ වෙලාවේ අපි අභියෝගයේ විදිට දකිින් ඕන නවත්ත නැවත ඒ අවුලට මාව වැදලදාන මට්ටම මොකක්ද රාගය ඇලෙනකම. එතකට ඒ රාගය කියන්නේ ඇලෙනකම ඒ ඇලනකම අභියෝගය විදිර අපි දකිින් ඕන. නමුත් අපේ හිතේ ස්වභාවේ තමයි ගිය ගියතැන ඇලෙන එක. රාගේයේ මැඩ පවත්වන්න තියෙන කමේ මොකක්ද? මැඩ පවත්වන්ට තියන ක්‍රමේ තමයි සරාී සරාගී සිත හැටියට දකින එක ගැන ඔගොල්න්ට ඔ ජීවිතය අවබෝධය කරා යන්ඩෝන නං ඔගොල කරන්නෝන එක දෙේයි මොකක්ද තමන්ගේ තමන්ගේ සිතින් දකිනක දැ යෝගොල දැනටත් කරන්නේ තමන්ගේ සිතින් අල්ලපු ගෙදර කෙනාගේ සිත දකිනක වටේට මින්න අයගේ ලෝබේ දන්නවා ගමේම ඉන්නගේ ගැහුවත් එත් එයාට පුළොන් චරිතසාාතික දෙන්න අයා ලෝබයි එ එයාගේ තන්නා වැඩී එතකොට එයාගේ ගුණවත්කමක් නෑ එයා බොරුකාරයා ඔය වගේ ඕගලට ගමේම ඉන්න මිනිසු ගැන කියවීමක් තිය නොනියද ඉගැන ඕගුල් හරි දක්සයි ඒ කෙනගේ හිත හැසිරෙන විදේ දකින්න එක ඒ දක්ෂකමක් ඒ දක්ෂකම දැන් ඔගු ඕගලගේ පැත්තිම් බලන්න ඔගලන්ට ඕගලන්ගේ සිතපේෙන්න පටන් ගනිනව අපකටක් ස්වභාවයෙන්ම කැමති නෑ මගේ ඇතුළේ දුරුවලකම දකින්න මම කැමති නෑ ඒ අපේ හැටි නමුත් බුද්ධසාාසනයේ ශ්‍රාවක්‍යාව එකතු කරන්නේ අන්න එතන්ට ඔගුල් දෙැකරන්න නොනමකද ඕගලගේ පැත්තට හැරෙන් ලෝන දැන් ලෝකයේ පැත්තට ගම පැත්තට නට පැත්තට හැරිලා ඔග ලෝයි ලෝක කියව ඇතිමක ෝක ගලන් ෝක කි හප තක්න. ොලට වත් වත් ඕොගොලන්ට අකුසල් සංස්කාර රැස්වන විතරයි මො දෝගොලො ලකයාට චරිත්සාතික දුන්නට ඒ චරිත සාතික ඔගොල ඔගොලොගේ පැත්තිෙන් බලන කියන්නේ හැබැයි ඒ චෝදනාවයන්නේ ගුණවතයකුට දන්නේ සමර් භික්‍ෂුවකට චෝදනා කරනවා සමට දිහනලා භික්ද දන්නේ සෝතාපන්න මාර්ගයට එකතුවෙච්චි උත්තුමීක්ද දන්නේ දිගක් පලන්න ඇතු එකතු වෙලා ලිදේදී කඩේදී පිළේදී හම්බෙන හම්බෙන තැනදී ගරහනවා. අපි දන්න ඒයාගේ ගුණේ ගැන. එතුොට එතකට යාට යවබෝධය කරා යන්ඩති අවකාසීමයි වැහිලයන්නේ. ඒක ඇතුළේ ඕගොලන්ඩ ගොඩනගෙන අකුසල් සංස්කරබෝ වනසනවා පිවත්නි ඔබ සනසන්නෑ ඔබ පරිස්සං කරන්නේ ඔබ ආරක්ෂා කරන්නේ බ ඇතුලාම්තය වැනසිලා යනවා. දැ ගොළු ලවෙෙනියෙන් කරන්න ඕනුමකදද ඕගලන්ට තියෙන අභියෝගයේ විදියට රාග දකින්න රාගී කියනෙක අභියෝගයේ විදිට දැක්ක ගමන්ම රාගේ නිරුද්ව අන්න බලන්න ලෝකයේ අවබෝධය කරා යන රටාව දැන් ගොඩාක් දෙනෙකට තියෙන ප්‍රශ්නය තමයි මේ සරගී සිත මැඩ පවත්වන්න බැරි එකයදොට සරාගී සිත කියන්නේ බ තරුණ බාල මහලු අයසබේ දෙයක් නැතූපදින එකක් ඇල්ලිනවා කියනෙක් ලංකා මිනිසු සරාගය කියනකොට වෙනදහසක් ගන්නේ නමුත් ධර්මය තුළේ සරාගී බව කියලා කියන්නේ ඇලනකම. හැම තැනමැලෙනවා අපි ගිය ගිය තැනඇලෙනවා. එතවට මේ ඇලනේක තමයි අප අභියෝගමක ඇලිච් ඇලිච්ච ප්‍රමාණයට නය දුක. නොවැලුුණු ලෝකේම කඩා වැටුන කියලා අපි කවත්ද පින්නොත් නෑු. අපේ සිතින් ඇලිලා නැති දෙයක් තියෙනවා නම්. අපේ සිතින් අපි ඇලිල නැත්තං ඒ ඇල්ලුනේ නැතිේවක් කඩාවැටුන කියලා අපි කවදව අඩලනෙන් අපි වැලපිලානෑනිි ඉදි අපි ඇලිච්චදේකට හානියක් වනොත් එහෙම බරපතල කනස්සල්ලක් එනෝ. ඒහනම් අපිට තියෙන අභියෝගයේ පින්නත්නී ලෝකයේ නඩත්තු කරගන්නක. මේ දිනවල ආහාර ප්‍රශ්නය ආර්ථිකර බදධය කොම්බේ කුඹරට පොහරටිගෙන ඇතියකම නෙවේ ඒටිකත් අභියෝගය තමයි ඒක අපිට මෙහි විසඳගන්්ඩ පුළුවන් ඒක හැබැයි මේ සංසාරයේ පිළිගන්න ඉප දෙමින් මැරමින් යන බවගමන පිළිගන්න මේ සංසාරික දුකෙන් නිදහස්ෙන්ට ඕන කියලලා නිකං හුරුවක් තියෙන ජාතියක්නිඒ එක බෞද්ධාසන ඇතු ඉපදුණි කොච්චර ඉපදන්න තැන් තිබ්බද ්ටම කරකිලාවේ අහම්බින් කියල හිතන්ඩිපා. මොන්න ප්‍රශ්න තිබ්බත්මී බුද්ධ වචචනය කණට වැටනක අහම්භයක් නෙමි පින්නත්නී සංසාරික කවුශල්ලයක්ක සසාරි මොකද ලෝකයේ නැවත නැවත සිද්ධවි නිකමදේ එකට අපි කියනවා ධර්මී පුනරෘක්තිය කියලා මොකත් දෙකට කියන්නේ එකමදේ ආයි සිද්ධවෙමින් පවතිනවා ඒකනි ඉපදිච්චාපිට ආයිපදිඩ වෙලාතියන ඒකන මෙහිති මැරුණට පසේ ආයෙත් නැව තිපදිල ආයමැරෙන්්ඩ් වෙලා තියන්නේ ඒකන ලෙඩවිනික් නවත්ත කඩ බැරි එක නවත්ත කඩ බෑනි ලෝකේ තියන්නේ පුනරෘක්තියක් අපුරණ මිනිස්සු ආයය වපර නෝනිේ මේ ක අන්නත් පපුරල ඉලන් කනන්නත් වපරනොනික් මොන කුමරටත් බැනලා ආ්ඩුවටත් බැනලා බෙත් පොරෝොල්ටත් බැනලා ලෝකෙටමත් බැනලා එයා හෙටත් වපුරනවා. හෙටත් වපුරනොවා. ඒ වපුරණි කනමත් අන්නේ නෑ. ලෝක එකමදී නැවත නැවත සිද්ධව වෙනවා. ඒකන ධර්මිකයනෙ පුනක් පුනං චේව වපන්ති බීජන්. වපුරන මිනිස්සු නැවත නැවත මහනිනි වපුරනවා කියලා බුදුර ජනසවද. එතතු ව මේ ලෝක නැව නැවත එකමදේ සිද්ධවෙමින් පවතිනවා අපේ ඇතුලාන්තයත් එහෙමයි අපේ ඇතුලාන්තයේත් එකමදේ නැවත නැවත සිද්ධවෙමින් පවතිනවා එතුනේ එකමදේ නැවත නැවත සිද්ධවෙමින් පවතිනවා නං එතුනේ එකමදේ නැවත නැවත සිද්ධවෙමින් පවතින නිසා මේ මෝතෙත් දුකහටගන්නවා අනාගතයේ දුකහට ගන්නවා දුකින් මිදදිලා නෑ අපි මුත් ොලන්ඩ අරත් දුකෙන් මිදීම සම්බන්ධව අර්ථයයක්ත්තියනෙ ලෝකෙන් ඇතුලෙෙනෙ ඔගලන්ටදැ අදවනත් හිතෙන්නේ දුකාඩුවේ කියලා කොහොමක ලොද්ද. මේවිදියටගේ හදගත්වොත් දුකාඩුවයි. මේවිදියට මේ කන්නේ වපොරගත්තොත් දු කාඩුවෙයි. මේවිදියට වැඩකලොත් දුකාඩුවෙයි. මගේ දරුවට කොහමාහරි අමාරුවෙන් අමාරුවෙන් උගෙන උගැන්නුවොත් දු කාඩුවෙයි එයත් ඉතන ඉගනගත්තොත් දුකාඩුවේ කියලා. ඉන්නත්න අපි කිව්වට විශ්වාස කරන්න දෙපා ඕකොල් ඕෝගලගේ ඇතුළින්න්න හන්ද ගියමාසිට වට අද දුක වැඩි නැද්ද කියලා අවුරුදු විශ්සක ඉන්න තරුණයකට අවුරුත්තිය වෙනකොට දුක අඩු වෙන්න වැඩි වෙනවා එ අවුරදු තිහෙ ඉන්න මනුස්සෙකට අවුරුදු හදලේ වෙනකොට දුක අඩු වෙන්න වැඩි වෙනවා දුකාඩුවෙන්නේ දරමයත් එක් ජීවමානෝලොත්තු තරයි ධරමත්ක ජීවමාන වනුත්තේ ධරමය තුළ ඉන්නවා කියලා එයාට සියලු සරුව සම්පූර්ණ සැපසාපු සැපසාගත ජීවිතයක් ලැබින්නේ එයා ලැබිච්ච ජීවිතය මොකදද කලයක් දන්නවා ද මේ ලැබච්චි මොකද කියලා තේරන්නේ අපිට මේ ලැබුණු ජීවිතය ොක්ද කියලා තේරෙන්නේ ඒ තේරින් නැතිට සාපට තියෙන්නේ පටු කල්පනවා ලෝකයේවත් දෙයක් මතවත් පුද්ගලීක් මතවත් ස්ථානයක් මතුව තරබු දෙයක් නෑ. චින්තන රටම තරබුදය නිර්මාණය වෙන්නේ. අරබුදේ බව මනස්සට වැටහිෙන්නේ කල්පනා කළුත් විතරයි. තැමකළ මහාරරි ප්‍රශ්නයයක් තින කළිතන්නකු ඒ ප්‍රශ්නයට අනුව කල්පනා කළුත් තිතරයි හිතට දුක වැටහින්නේ. තැ මේ විලා ගුල්ුන්ට ප්‍රශ්නී ගැන කල්පනාවවෙන්නේ. වෙලා ඔොගල්ලන්ට ම කියන දේශනාවට අනු සෝත සම්පස්සේ නිසා තමයි ඕගොල්ලට සඥා වැටහින්නේ එකනෙම් අවංකව මම්ම කියන දේශනාවට කන්දිීගෙන හිටියෝ ඕගල්න්ගේ කල්පනාව තිය මේ දේශනාව පඇත්තිේ එනිස මේ මොහත යෝගලන් හිතේ ද හටගන්නන්නේ එම් දුක වාර්තමානය හටගෙන වාර්තමානය ඉනි රුදවෙලන එද දුක හටගන්නේ මොහක් මතද දෙයක්මත නමේ උද්ගලයෙක් මත නෙමී ස්ථානයක් මත නමී කල්පනාවමත ල දුකට පොඩ්ඩි හේතුවයිති. කල්පනා කරනකොට දුකවැටහෙනවා කල්පනාවමත දුක වැටද ඕන්න ගොලන් පුළොම් හොඳට කල්ප කරක අඩන්න පුළුවවා බැරිද සමමාට වන ගෙද නිදල කෙනෙ කණඩනවා තුට අප හනම ඇයි අඩ ඇ කවුර ගැහවාද බැන් අද කවුරු හරි. ඔබිසගේ දී ප්‍රශ්නයක් ක වුණාද ස්කෝලිද ප්‍රශ්නය කුනාාද මොනවාරි ප්‍රශ්නය අදද නෑ යටමකුත්වෙලා නෑ එයාට අ කල්පනාවමත තමයි දුකගලලතියෙන්නේ මානස්සික අවධානී නැති තැනක දුක වැටහෙන එන දුක වැටහිෙන්නේ මානස්සි කවධානී තියෙන තැන විතරයි. ඒ නිසායකට දරමී පාවි්චිකන ලස්සනද දෙයක් මකද මනසිකාර සම්බවා සබ්බේ දම්මා සියල්ලුම ධර්ම මනසිකාරින් හට ගන්නවා. මනසිකාරෙන් රුද්දවයෙනකොන්ඩ නේරුද්ත වෙලයනවා. මේවෙලා මනස්කාරය කොත් ගෙදරත් පටහිෙනවා දරුවත් පටහිෙනවා අම්ත් පටහිෙනවා දුවත් පටහිවා පුතුත් පටහහිෙනවා කාලානය කියලත් පටහිෙනවා කාල කියලත් පටහෙනවා මනපායි කියලත් පටහිෙනවා ඔක්කෝම කල්පනා කරනකං වැටහහිෙනවා. කල්පනාව විසිවෙච්ච තැනක වැටහෙන්නේ. ඒ නිසා තමයි ධර්මමාර්ග පෙන්නන්නේ ඕගොල් අග පරිස්සං කරන සුන්දරම දේවිදියට ධර්මය පෙන්නන්නේ යෝනිසෝ මනසිකාරය. ඒැන මනසිකාරය තුළ නුවනින් බිමස ප්‍රඥාවන්ත ශාල්කෙක් විදිට මනසිකාරය කරන්න පුලොන්ඇ එකා. ඇයි මනසිකාරය මතන දුක හටගන්නේ. පින්වත්නි මනසිකාරය මතයි ලෝක උපදන්නේ ඒ එල ලෝක අතියනෝ කියල හිතාගෙන හිටට මනසිකාරීම තයි ලෝක උපදන්නේ. මේ වෙලා දරුව ගැන කල්පනා කළොත් දරුවවා උපදිනවා මනස තුල. යත් බන ගැන කල්පනා කරනකොට දරුව නිරුද්ධවල නො මනස්තුල. පින්වත් ලෝකේම මානසික ගත්තියක් විතරයි. ඒ යථාර්ථයක් කල අපේ අවිද්‍යාවට හිතාගෙන නයි ඒක අපේ අද්‍යාවට කරන එකක් දායකන අපිමනෝ කරන්නද ත අද්‍යාව දරුවන්න රටාවට ප්‍රඥාවන් විමසන රටාවට අපි ජීවිතයේ දකිින් ඩෝන එහෙනම් ඔගොලන්ට ලස්සන දෙයක් කදමං කියලදු නොමකදද. පින්වත්නී ඕගල්ලන්න තියෙන ලොකු ධර්මශ්‍රාවකේ කැටියට ඔුලො අභියෝගි විදිට දකිින් ඩෝන සරාගය රාගසිත ඇලෙන් එක ඇ ඇලු නැති වනි සාම්ප්‍රකකාවදාවක් දුකගලවන ලෝක කඩවැටන වෙනස්තුනාව පරිාමිට පත් වනා කියලා දුගල්ලන ද ना ි පි ඇල්ුන් ැතිේවා සම්බන් අපට දුක් කල්ල දැන්ස් පවගල ු නමාව දවරුදු ගානගර කලින් නමු එේට එිච මිනිසුන්ට දුක ගැල්ලුවවා අනේ අප ඉයි කියල අපිට තිහිතුන තමයි නමුත් අපට ඕලාරරික මට්ටමි මන ස අවුල්ලෙන මට්ටමේ දුක් ගැලුවවෙේ නෑ. හේතු අපි දන්නෙත් නෑ අපි ට එ ති බෙට ඩගගේවල් ොවල්ලට මිනිසුන් ට පාම ුත් නෑ යම් සංවේගයක් උපදිනවා. මෙහෙම එකක් වුණනේද කියලා. බලන්ඩුක වර මිනිසුන්ට වෙච්චදේ කියලා අ හරද සංවේදී මිනිහිකුට යම් සංවේගයක් උපදිනවා. නමුත් ඒවාට ඇලිච්ච මිනිසුන්ගේ මනසවුල්ලු ඒ මවුල්ලිච්චා අදත්තින්නවා. සුනාමීෙන් මනසවල්ලච්ච මනිස් ව අදත් තින්නවා. ඇලිච්චේවට හානියක් නොවන තානයක් වේදෝ කියලත් අපගිනිිගන්නවා. ක්න්න ලුවන් කියල අපේ ඇතුළලාන්තය ගික එනම් මතක තියා ගන්න අපිට තින්න ලොකුම අභියෝගම කක්ද රාගය. රාගේ අභියෝගි විදි තවසිතකින් දකිනකොට එයාගේ සිත්ත තුල ස්වභාවයෙන්ම ඇලන එක දුරුවල වෙනවා ස්ොභානකම ඇලනික දුරුවල කරන ති එ ක්‍රමේ ඇලින්ඩිපා ඇලින්ඩිපා කියල කිව කියලා ොල හිටත් ඇලෙනවාය නවත්න්න බෑ එකන අපේ සිත ඇලින එක නවත්තන්න බෑ. බන සිත් ැන ඇලෙි නවත්තන් නම හාමුදුරු කිව කියලා හැබැ ඇලක නවතින රටාවක්තියනවා මොකදදේ රාගේ සිත රාගෙසිත හැටියට අඳුනගත්ත ගමන් යට යාව බලන්ද වෙන අගේෙවල් ොරුවල් වටේ පිට ඉන්න මිනිස ගැ කිවට යාට යාව කියවන්න වෙනවා එතට යාට එයාව කියව ගන්නකොට ඇලෙන ස්ොභාවය පිළිබඳයට වැටහෙනවා මම ඇලුණු කෙනෙ කියල දැක්ක ගමන් පින්වත්න සිත නොවැලෙන තැනකට එකතු එක හිතේ හැටි මේ හිතේ හැඩය බුදුරජාණන් වහන්සේ නක් හැර ආපට ලෝක කිසි කෙනෙ කියලා දෙන්නේ ඇල්ලනොට ඇලුනු බවත් දැනගන්නකො සිතින් මගේ සිතින් ඇලුනාා නිද කියලා දැනගත්ත ගමන් ඇලන එක නිරුත්්තවෙලය නවා ඒකට සිහිුව නෝන ඒකට සිහිනුව ඕන ඒ ඇතම ඒක මර මංචකගේ දයෙන් මතු කරගන්න පුළුවන් වුන තයට වෙන යහත කොපමද කියර කියන්න බෑ. අනේ මට මේ අදේ හැට කඳුලු නන්නේ මේ මගේ දරුවට මම ඇලිලා ඉන්න නිසා නේද කියලා ඇලිච්ච වෙලාව මම ඇලුණු කෙනෙක් කියලා ඇල්ලුනු ස්වබභාවය ගැන කල්පනා කරන්නපු. එතකොටම සිත ඇලනික නිරුත්ත වෙලයන එතට ඒ තුළ මතු වෙන්නේ නොඇැලුුණු සිතක් ඇලුුණු සිත නිරුද්ධ වෙලා මතුව ව නමකක්ද නොඇැලනු සිතක් ඒ නොඇැලුණු සිතත් යම්වෙලාව අපට පුළුවන්නන් මේ නොඇලුුණු සිත පවතින්නේ මේ අනුව කල්පනාකරගරීනකක් නේද ඒකත් එම් ඒයනු කල්පනාව තිනක ගිතරයි පවතින්නේ එම් ඇලුනු සිත නිරුද්ධ වෙලා නොවැලනු සිතත් ජනිත වෙනකොට ඒ නොවැලුුණු සිතත් ඒ අනුව කල්පනා කරට ඉන්නකන්නන්නේද ඇතිවෙන්නේ. මේකත් අත් තැලිකොට නිරද්ද වෙනන නිදමුක අපේ හිත කෙ නිරුද්ද කල නෑ. ගිය ගිය තැනැලෙනු ආයත් තැලෙනකොට මේ සිත නිරුද්ධයි නේද කියලා නොැල්ලුනු සිතත්වි දර්ශනා කළොත්තමයි මඟ පලවබෝධය කරයන්නේ. එනම් මේ අවබෝධය කරා යන රටාව සුන්දරයකාරට. ඊළඟට අපි අභියෝග විදියට දකිින් ඕෝන පිවත්නී පිපාසය අපට පවතිනවා ආලයක් වගේම පිපාසයක්. එතොර ඒකට ධර්මය කියන්නේ පිවත් පිප ඒ ඒ ඒතුළ බුදුරජනික ්‍රාගය තුළ මතු වුවන ත්ව දිී පෙන්න පිපාස විනය කියලා. විරාගය සහ පිපාස විනය කියලා අපට තියෙනවා පිපාසයක් සංසි දෙන්නේ. පිපාසේ සංසිඳන්නේ අපි මේ ඉන්න මොනලෝකෙද කාමලෝක අප ඉන්නේ කාමලෝක අපි බාන ඇහුවට මහන වෙලා හිටියට අපි ඔක්කොම ඉන්නකොද කාමලෝකේ එතුන මේ කාමලෝකයේ ඉපදිච්චාපට ස්ොබභාවෙන්ම පිපාසයක්තිේ නොමකක් ගැනද කැමැත්ත ගැන දැම් බලානක වයිසට කියා කියල කැමැත්ත අඩුව නෝද කිය අපට තිනවා කාමපිපාසයක් ඒම් අපි දෙවනියක දකින්න ඕන මේ ොහොතේ අපිට තියෙන ලොකුම අභියෝගය තමයි කාමපිපාසය එකන සම්තෘප්තිමත් කරලා ඉවර කරන්න බෑ. කොච්චර කැමැත්ත හිතට ලැබුණ කැදැ අද කැත්ත උපදින ලෝකයේ හිට අත්පත් කරගත කියන්නකු හිට වෙන කැමැත්තක් ොපදිනවා. ඒ වයසට ගියාට සම්තෘපතිමත් තින්නේෑ ලංකාවේ කෝටිපති මිනිසුන් නොනීද ඒ ගොල්ලො සල්ලි හම්බ කරනි කතෑරලනෙන් සල්ලි හම්බ කර කතෑරලනේ ද මට මේ ලඟදක මහත්තකවා එයා දන්න යාගේ ඥාතිවරයකින් න ඒ ඥාතිවරයාන්ට මේ එයාගේ බිරිඳත් පහුගි කාලිින් මලා මංයා ගැන දන්නේ මට මේ කියපු එකක් ගැන කිය එතට එයා හරියට ව්‍යාපාරවලට උමනාවක් තියෙන කෙනෙක් වයසයි ගොඩාක් වයසයි එයාට විවිධ රටවල්ල රටවල්වලට සම්බන්ධ ව්‍යාපාරතියනවා තැන් බිරිද පෞගි කාලි බරපතල රෝගී තත්වය මියන්ගිය ැ එ එයා ඉතා වයෝරුද කෙනෙක් නමුත් එඒයි බිෂ්න සතතාරින්ට ැස්තිින. එයා අදත්ඒ රටවල්ලොලගේඒ ව්‍යාපාර්ගැන හෝයලා බලනවා දැම්මේ වලපයයි ගොඩපයයි. ලාගති ස්තරෝ අත ඇරිලයනවා. අර බිරිඳකි ජීවිතය අතැහැරුණුත් දිහා බලාගෙන හිටියනම් පින්වත්නි සිහිය උපදිනවා. ඇය මියගී මංහිතන්නේ පිළිකාරෝගයකින්. මේ ගිය ගේ අන්තිම කටයුතු කරලා ආයත්්‍යයා සුපුරුදු චර්යාාව ඇතුල ඉන්නවා තරුණී කරන් කමක්නෑ ඒනම් මේ කාම පිපාසේතිය නොනේද සම්තෘක්තිමත්වෙන්නේ ඒක තම අපි අභියෝගි විදිට දකිින් ලෝට ඒ කාම පිපවාාසය අභියෝගි විදිට දකිනකොට කාමීගෙනයා දැනගන්න වුණ කාමී පැති දෙකත්ති ොමොනද වස්තු කාමී කෙක්ුතියන කෙ කාම කෙක්කුත්තියේ කාමයන්ගේ වේමත්තතාවේ දැනගන්නඩෝන කාමයන්ගේ විදධත් එක්ව හැම එකම විදිරට කැමති නෑ අම්ම කැමතිදිට දදු කමැති නෑ. එදොට මේ අම්ම කියන්න පාම මේ ඇයි හොම ඔය විදිර කැමැති වෙන්නේ මංගගේ කැමතිවෙන්න. බිරිඳ කියන්න පා මහත්තවයට මං කැමතිටයි යාට බැරි හඩිපාඇයි මේ කාමලෝ කිවදිච්චාගේ කාම වේමත්තතාව ඇතිෙන්නේ. එක දැනගන්න එතකොට එලිය කෙනෙක් නිසාපි පැටලින්න. අපිතිඉට ලකම ප්‍රශ්ි කදන්නවා ද මම වගේ නම් අපි ගෙදරමනං ඔයා ඉන්නේ ඔයා එන්ඩ කලින් හිතන් තිබ්බා මිහිට්ටාවනගේ මට ඕන විදියට ඉන්න බැරි සවන් ඇන්දම්මල හමකයන් ලේලින්ට මිහිට්ටාවන වෙයි මටඕන විදිටින් දෝන මේ ගෙදර මගේ ගෙදර මෙිහිියාවම ඔයාට ඔයාගේ වැඩ කරන්න බෑ ඇයි ඒ වේමත්තතාව ධර්මයක් නෑ කාමානං බේමත්තතා වීදිි තබ්බූ කියල දර්මී තියෙනවා. කාමයන්ගේ විධත්වයක් නිදේ විධත්වය අඳුන ගණ්ඩෝන. ඒ අඳුනගත්ත ගමම්ම කැළඹින්නේන. ඇයි මගේක් මංකාමභූමි ඉපදුනාට මගේ කැමැත්ත වෙන එකක් එයාගේ කැමැත්තවෙන එකක්. ඇයි අපි දෙන්නාගේම සිත සංසාරයෙන් පෝෂණී විච්චිකක් කියලයා දන්නවා. ඒවගේ පින්නත්නී කාමයන්ගේ නිධානී දැනගණ්ඩෝන. කැමැත් උපදි කොතනද පර්සය නිසා කැමැත්ත උපදින්නේ ස්පර්සය නිසා කවදාහරි අද්‍යකපු නැති දෙයක් ගෙන කැමැත්තක විදලති නොද දැකපු නැති රූපගෙන කාටහරි කැමැත්තක් තින නොද අහපු නැති සද්ධ ගැන බිඳල නැති ගඳ සූද ගැන රස පහස ගැන අරමුණු ගැන කැමැත්තක විදලති නොද නෑ ඒ නම්මතක තියාගන්න කැමැත්ති නිධනීමම කද ර්ය ස්පරස ඉස් පරස වෙච්චේවට තමයි කැමැත්තු පදන්නේ. එතුර කාමයන්ගේ සවභාව දැනගණන්නුවු මකහද කාමයන්ගේ සභාවය. කැමැත්ත කියලක න බාහිර ලෝකයේ මතනදා පවතින දෙයක් නෙබී නැත්ත එකක ධර්මී වචනය ඇති නො නැතිේ කාම යානි චිත්‍රාණ ලෝකයේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කාමී කොහමතුපදින්නේ ගුසියාගේ හිතේ සංකල්ප විදියට මේ බලන්නකු මගේ කැමැත් කියල පෙන්න්නන්න පුළුවොද කාටවක් ඇයි එක හිතේ උපදින එක ඒ නිසානි ධර්මයකයන්නේ මහනනි සිත අවබෝධ කරන්න චරයි. කැමැත්ත හිතේ උපදිනකොට ඒ කැමැත්ත පදනම් කරගෙන අපි එලිය ලොහු බඳිනවා ඒ වෙනම කතාවක් නමුත් කැමැත් උපදිනි සිත්තේ ඒනඟට කාමයන් දුකක් විදිට දකිින් ඕන කාමයන්ගේ සමුදේ දකිින් ඕන්නන නිරෝදය දකින්න ඕන පතිපත්ති දකිින් ඕන ඔන්න යිවිදියට දැක්කොත්යා නැවත නැවත කාමභූමියයට නඒ එක නවති නවා පින්නොත්න නව ම් අපිට දෙනි අපි ෝග විදිර අපි දකින්න නොමකක්ද මේ කාමභූමීන්න සත්ත්‍යයාගේ පිපාසය කොතනද තියෙන්න්නේ කියලා ඒක දකින්න බැරිවුුණාට පස්සේ සංසින්ඳෙන්නේ සංසි දෙෙන්නේ. ඊළගේක තමයි පින්නත්න ධර්ම තෝරනවා ධර්මය පෙන්න්නවවා ස්්‍රාවක එකතුවෙන් ඕන තැක් මොකදද ආලයේ සමුග්ඝාත බව එතකොට මේ ආලේ සමුගගාත භාවය කියලකැනේ ඇු ඇල ගැටීම ආසාාව කියන තත්ති සම්පුරින් අන් කරන්න ෝන තනින් තමයි අභෝග ජයක්‍රහණතියෙන්නේ නමුත් අපේ ස්වභාවේ ඇල්ලෙනවා ගැටෙනවා මුලාවෙනවා එකපේ හැටිය. ඒනම් අපි අභියෝගි විදියට දකින්න ඕන මේ සැේ කන්නට පෝහර ලැබුණනද නැත කිෙීම නෙමෙයි. අපි අභියෝගි විදිට දකිින් ඕන ඇලෙන සිත ගැටෙන සිත මුලා වෙන සිත. මොක ඒක අභියෝගි විට දකින්න නැති කෙනෙකුට නැවත නැවත මේ පුනරු භවේ හැදික නවත් අන්න බෑ නවත් අන්න බෑ. ඊළඟට අභියෝගි විදිර දකිින් නන තෘෂ්නාව තෘෂ්නාව තමයි අභියෝගි විදිර දකිින් ඕන. ්‍රෘ්නාව ියෝග විදිර කිනුවට පින්නත්න්නේ නවත නවත අපට මේ ජරාමරට දුකහට ගන්න න්නාව නිසා. හැමම ස්්‍රාවකේක්ම තෘෂ්නාව අියෝගි විදිර සලකණ්ඩෝන්නද. හැම ස්්‍රාවකේක්ම තන්නාව බියෝගි විදිරි තන්ලෝන්. බුදුරජාණන්සික ශ්‍රාවකත්තේ මතු වෙනි අන්න ඒතන ශ්‍රාවකත්තේ මතු වෙනි තන්හාාව අභියෝගිවිදිර දැකපු තැනක විතරයි පින්නත්න්නේී. ඊළඟට පින්නත්න ජාමරන දුකෙන් නැවත නැවත පීඩා විට වෙච්චේක අයෝග විදිට දකිින් දෝන ඒකට අපිගෙනවා වට්ටු පච්චේදය කියලා ජරාමරණ සං්‍යාත දුකෙන් නිදහස් වෙච්චකම වට්ටු පච්චේදන නමුත් අපිට තියෙන විසාාලම අභියෝගයක් තමයි නැව නැවත ජරාමරණ දුක පැනවෙන එක.මන්න මේ විදියට අපි භාග්‍යවතු වහන්සික ධරමය ඇතුලේ අභියෝග දැක්කෝොත්. ඒ අභියෝග දකින ශ්‍රාවකයාට කිසිද්දිනක වරදින්න ඇ පිනොත්න. කිසිදිනක වරදින්නේ. ැ අපිට ගොඩාක් වැරදිලා තියෙන්නේ. ජීවිත ගොඩාක් වරද්ධගත්ත පිරිසක් අපි. එතොට එම මහ බරපතල විදියට වැරදුනු ජාතියක් අපි. එතව ඒ වැරදීමේ ප්‍රතිලාබයක් හැටියට තමයි අදත් දුකමත් අපි ගිලා බැහැල තියෙන්න්නේ. දැන් අපි, අභියෝග විදියට බුද්ධ ාසනය පෙන්වන ලක්ක දකිින්ඩ ඕන. ඒහම දකිින්ඩ දකිින්ඩ එතැන බිහිවෙන්නේ සුන්දර ආර්යෂ්ටාංගික මාර්ගයමත ශක්තිමත් වනු ශ්‍රාවකයෙක්. ඒ ආරයිය ෂස්ටාංගික මාර්ගේ මත ශක්තිමත්වීම තරම් බුදුජානසට කරන්න ළ සංක්‍රායක්. ර්යෂ ටන් ර්ගම ක්තිමත්වීම තමයි ුදුරජානන්සට කන පුල ලොකුම සංග්‍රහ නැ අදවාගේ දවසක තමයි ුදුරජානස වාද පාතිමෝක්ෂයේ දේශනා කළින් අදෝගේ පොයි දවසක එතුරදැ ඕවාද ප්‍රාතිමෝක්ෂයේ කාලයේ බුදුජනසිම ආදාන මට මේ හරිම ලේසි සංඝයා පාලනය කරන්න කියලා. එතුර බුදුරජාන්සය අවවාද කරනවා විතරයි විනේ පණවන්නේ එත අවාදය ඇතුළි පළවෙනි වා්‍යම කත දන්නවාද කන්තිී පරමන් තපෝතික්කා ඒක තමයි භාගත වනසක මූලික සංඝායට කරනවාද. මකදද ඉවසීම තමයි ලෝකයේ ගැඹුරුත් හාපස ජීවිතය. දැමි භික්ෂූ කියල කියන එක්තරා තවස් දහමකට නිගතු ලතිනේ. එක්තරා තපසකටන එක්තර ශක්ෂණකර නිගතු වෙලතින එට එක ධර්මි මතු කරනවාකාන්ති පරමන් තපෝතිතික්කා මහනින ෂාන්තිය. ශන්තිකන ඉවසනවා කියන එක තමයි ලෝකේ සුන්දරම තපස කියනවා. එතර නැන් අද ඉන්න මිනිසු බලන්න පුංචි අරමුණකින් අවුල්ලල යනවා. ඉවසීමක් නෑ. ඉවසනවා කියනි බනිිකොට සදධනැතු ඉන්න එක නෙමි. මිතින් බොහුම අමමාරුවෙන් දත්මිටි කාල ඉවස කන හිටියා මටත්ති කට නලියව්වා කියන්න ඕන කියලා හිතුන හැබැ ඉතින් ම පාඩුවේ හිටියා කියලා කියනවා නේද. ඒක ඉවසීම නෙමී. ඒක යාගේ මනස කෙලෙස් විතර්ක මත හැපි ැපි එක එහෙම කියන්නේය බුද්ධසාාසනය සුන්දර ඉවසීම කෙරම කදන්නද කාම විතර්ක ව්‍යාපාද විතර්ක හිංසා විතර්ක පාපි අකුසල් විතර්ක ඇති වෙලා ඒ විතර්ක මත තමයි තෘෂ්නාාමාන දිට්ටිසාගත ගති ඇතුළේ ප්‍ර පංච ගොඩ නැගෙන්නේ ඒ විතර්කය එනකොට ඒ විතර්ගයට ප්‍රතිචාර නොදක්වා ඉන්න මට්මි සංසුම් කමත්තියෙන්ර ඒ තමයි පින්ත්නී ඉවසීම කියල කියන්නේ තමයි ඉවසීම කියන්නේ. එද බුදුරජානස පොදුවේ සං්‍යයාට ඕද ප්‍රාතිමෝක්ෂී මතුකරපු දෙයක්තිේනවා අපි බෝම ප්‍රසිදධ ගාතාවම ගත්දී සබ්බ පදමින් පෝයදවස බන හෙන්ඩැතින සබ්බ පාපස්සා කරනං ඒගාත හරි ප්‍රසිද්යිනේ ඒ භාගතු වනන්සික ඕවාද පාතිමෝක්ෂ එක ගාථාවක්කේ ගාතා තුන යිතියන්නේ. ඒකින් තමයි බුදුරජනසේ ශ්‍රාවකාව හික්මෝවාන්නේ අපිනිකං ඕක නිකං කිව්වට ඒක ඇතුළේ මුළුමත් සීල සමාධ ප්‍රඥාවම ගැබ්බලා තියෙනවා. සබ්බ පාපස්සා කරනං සියලු පව් දුරු කරන්ට එක ඇතුළේ සීලයේ සම්බන්ධ බරපතල කතාවක්තියනවා. කුසලස්ස උපසම්පදා ලෝකයේ බරපතලම කුසලේ තමයි පින්වත්න යෝනිසෝමනසිකාරය. අකුසලේමකක්ද අයෝනිසෝමන සිකාරය. අ මේ මොහොතේ අරමුණ ටික පරිහරණය කරනකට කෙළෙ සරබදේ මත කෙලෙසුන්ගේ දෝන්කාරය ඇතුළේ රැවපිළි රැව දෙනැති මට්ටමට මේ වෙලාවේ මම කොච්චර නුවනින් විමසන්ට දක්ෂයිද ඒ දක්ෂකම තමයි නෝපන් කුසලය ඒකමයි උපද්දුවන්ඕෝ කුසලා සුප සම්පදා සචිත්ත පරියෝ දපනන් සම්පූරණෙන් සිත කැලඹෙන්නේ පින්වත්නී නොඒ කාකාරයේ ආශරෝලි සිත කැළඹෙන් නැති ආකාරයට හිත තුළ පවතින සංසුන්කම ඒ සංසුන්කම නිකම්වෙෙන්නේ සිතා නිත්‍යයයි කියල බලනක ම ඇතුළෙන්නේ ඒන අපිකිව රාගේ තත් අ තේක බලු විීරගේ තත් නිත්තේ ක බලන්නන කියලකි. අන්න ඒවිදියට තමන්ගේම සිත අනිත්‍යයි කියල බලන හුරුව ඇතුළේ තමයි පිින්වත් සම්පූර්ණි ඇතුළ දමනය වෙන්නේ. සචිත්ත පරියෝ ද පන එන බලන මේ ගාතාව නික ගඩින් පල්ලින් අපි ඇමුට පාඩන් තිබට එක බරපසල ආරතයක් තියනවා සීල සමාධී ප්‍රඥාව සම්බඳධ බරපතල නියෝජනයක් තියනවා බුදුරජාණන්හස සංගයාටෝක මතුකරනක විතරයි කරන්නේ.උනාහසේ මතු කරලා හවා දක්වනව විතන එතකට සංගයහික් මෙෙනවා අදහිමන අද අපි හැම කෙනෙක් තුළම හිමනෑ ඒකාල ගිහි ශ්‍රාවකයකට ධර්මී මත්තු කරනෙ විතරයි බදුරජාන සිරණ අවංකමයා අවුරුදු ගානක්කයේ ධරමයත්තික ජීවත්ත නවා අද බණහනකොට විතරයි ගෙදර ගියාමනෑ ඒ බනහනකොට තියන කවුසල්ලය ගෙදර ගියාමනෑ ආයත්තය සුපුරුදු කෙ සරබුද ඇතුළ ගිලා බහිනවා එහෙනම් පින්නත්න මේ බුදුරජාණන්සගේ ශ්‍රාවකත්තය ඇතුළේ අභියෝගි විදිට අපි දකිින්්ඩෝන තත්ත් ඇත්තිය නවා. එතර ඒ අභියෝගය දැම්මි කියාපුදේ අභියෝගය විදියට දකිනිකට තමයි උපසමානුස්සතිය කියල කියන්. එත එහෙමනම් අපි මේ වෙනකොට අභියෝග විදියට මේ ජීවිතය අත්දැකීම් ටික ඇතුළේම දෙයක් දැක්කට අපි දරමය තුළින් අභියෝගය හඳුන ගණ්ඩෝන. ඒ හඳුන ගත්ත ශ්‍රාවකයකට තමයි පිහිටත්වයෙන්නේ නැත්තම් පිල්නවත් පිටක් නෑ. අපිට ළඟද ජීවිතයත් හැරෙයි. ඒ අත හැරෙනකොට පින්නත්න්නේ නිදාගෙන නැගිට්ටා වගේ සමහටට සාතරපායට වැටන්න පුළුවන්. කෙනෙ කියරලකා සුභවාදී කතාවක් කියල් නෑ පින්නත්නක තමයි සුබවාදීම කතාව. මොකද ඕගොල්ලන්ට ජරාමරණ දුකෙන් පීඩා විදින්ට කලින් මේ කතා වැහෙනෙක්. මම අනාත කෙනෙක් මම අසරණ කෙනෙක් කියලා වැටහිෙනෙක්. ඇතුි පින්නවත්න්නේ ඕොලට නෙටිින්ට හයියක්ක් කම්බෙනවානි නැගිටින් හිය දෙන ධර්මයකුත් අපිස්සනා තියෙනවාන මෙිහෙම ධර්මයකුත් තම්බේලා ඒ ධරමීෙන් හියගන්න නැතුව ධරමීෙන් වාරුව ගන්න නැතුව එයා පැත්තකට වෙන වනං එයා ගැන කවරක් කරඩද පිවත්න එයා ගැන භික්‍ෂුවක් මොනවා කරන්නද මකුත් කරන්න බෑ තමන්ගේ සුනක්ෂතකම තමන් හදාගණ්ඩ තමන්ගේ ප්‍රවේශම තමන් හදාගන්න ඒ තමන්ගේ ප්‍රවේශම තමන් හදාගත්තොත් ඒ හදාගත්ත කෙනට තමයි සුන්දර මරණය කුරුමේ ලැබෙන්නේ ඔය ඉන්න මට්ට මේ ජීවිත අතැහැරුණුත් පින්නත්නී එයාට සනීප මරණයක් හම්බවෙන්නේ සමාටය හොඳට මැරෙනෝ සමාරමටම ලඟද එක මේ නොන කෙනෙක්කව මේ එයාගේ මහිත ඥාති කෙනෙක් වෙන්න මැරුණු විදිිය. එයකෝම හරි පුදුමයි හොඳට මලාකිව්වා. මහු කෝමත් මැරුණි කියලා එයකෝම එක පාරමමියගියා රෑත් හොඳට කාලහෙම නිදාගන තිබ්බි උදේ නැගිටිනකුට හොඳ සීපිට මැරි ලකිවා නින්දදි මැරි ලකිව්වා මමත් වානසේ එහෙම මරණයක් තමයි පතන්නකිවවා. එකන මම එත් ප්‍රාර්ථනා කරනය කොම් මරණයද සනීපට හොඳට තෙලෙින්කිරෙන් කාලා නිදාගත්තහම නින්දිදීම මැරිනෝනං එයා හිතුවයික හරි සනීප මරණයක් කියලා ඒක සනීප මරණයක් නෙමේ. ඒක සනීප මර අසනීප මරණයක්ද කියලා අන්ද බාල ප්‍රධංජනයකුට තිරණය කරන්න බෑ. භික්ෂුවකටත් බෑ මටත් බෑනනි පින්නවත්න්නේ ද තෙ කිරෙන් කාලා නිදාගත්තාම් මලා කියලා මංකොමතියා හොඳට මලාද කියලදන්නේ. කෙනෙක්ෙ මරණයේ සුන්දරත්තුවය තීරණය වෙන්නේ එයා ගියපු තැනනු කෙනෙක්ගේ සුන්දර මරණය ගැන කතා කරන්න පුළන් එයා මරණින් පස්සෙ ලැබුණු ජීවිතයනුව. දැවුලු දන්නවනේද බිම්බිසාහර රජ්ජුරු විදවලා විඳවලා මැරුණේ බ ඉපදුන ජනවාසබ කියල දෙවි කෙනෙක් වෙලා අන්න එක තමයි සුන්දර්මරණය කියන් ඉපදුේ ජනවාස කියල දෙවිකෙනෙක් වෙලා මාස ගානක් විිදෙව්වා කන්ඩ නැතුව අජාසත්තකුම් රජරුම හිරකලාන බිරිඳරමත් අන්ඩ දුන්නේ අන්තිමන කෑමරන් අඩ දුන්න ත්නෑ අන්දම කකුල් පලලා ව ලුළුදාලාතියෙනවා ගින්න ඇවිද්දවල තියෙනවායි මහාවිසාාල වදදීල වදදීලතම මැරුණේ එයා පොඩි කුටියකතම හිරකරලා තියෙන්නේ පුතානි ඒ හිර කරලා තියෙනුවට මේ වගේ නිකන් යකට කම්බි ගහලා දැලකින් තමයි මේ ඇතින් පොඩි කවුලු අත්තිබිල තියන්නේෙ වාතාශ්‍රී ලැබෙන්ඩ එයායි කවුලුවෙන් ඇතින් ගිජ්ජකූට පරුතය දකිනවා එයා දන්න බුදුරජන්න ගිජකුට පරුත ඉන්නවා කියලත් කවදාවත් හිතල නෑන ච ද් කරලනික මේ පැත්තකවත් බැරිද පොඩ්ඩ කෙවලියන් ක හිලන මේ අපේ පුතාට බණටිකක් කියලා බැරිද මේ ප්‍රශ්නි විසන්ඳද මොගට දෑමහි ආරාම හැදුවයි කිය හිටල්ල නෑය රාමිකුත් පූජ කලන්නේ කවදාවත් එයාට හිටිල නෑ ඇයි බුදුරජනට මේ පැත්ති පොඩ කැවිලියන්ට බැරිද. ති උහන්සේට බැරිද මේ මච්චර මේ මම මේ බුණනාහසට කොච්චල දව කලාද. හරි කවන්නන්නේ වුණහසට බැකියමකු. එරදිමත් ශ්‍රාවකයක වඩ වැරිදි පොඩක්. දර්ම දර මනේ දර බෞස්සලුත ධර්මාණු දම සංගයිවාන. මික් පොඩ න්න ජ බි ිසාරජර හිරකළල පොඩගින් බල ව ද. කවදාවත් හිතිලනෑ. ඒ හිතුවයි කොහොමද යා හිතුවයි බුද්ධ ශ්‍රාවකයකක් විදියට. එයා හිතුවේ අනේ මම සරණගිය බුදුරජණන්සේ. ජාතිපි දුක්කා කියපු එක කොච්චර ඇත්තද. ඉපදීම දුකක්්‍ය කියල මම සරණගිය බුදුරජනස වාදාල කොච්චනය රජයෙක් වුණත් ඉපදීම දුකක්නේ. බරජවනත් මේ විඳවන්නේ උපන් දුකනේ. මේ වගේ කරුමක්කාර ලෝකකටනං අනේ මංආයින්ඩඔන්නෑ කියල එයාට ධරමය මතුුණ අදනං එයාට පේන්නේ එයා තුළ මතුන පටිකයක් පටිගයක් දේශයක් උපදින්නේ ඒ අදක්ෂකම එනම් මේ දක්ෂකම කියන්නේ අපි හිතනොට වඩ වෙන එකක් අපි කියවන විදි වෙන එකක් පෙන්ත් මේ ධරමී කතා වෙන එක ඒකනි අරනෝන කිවේ අය හොදට මලාස්වාමීණී කෙනෙක් මමත් පතන්නේ වගේ මරණයක් කිව්වා. මමත් ප්‍රාර්ථනකම ම අවස් දෙෙක ඩුටදීමට කියපු කතාව. ම ප්‍රාර්ථනා කරන නිබඳු මරණයක් කිව්වා. මමනං විදවන්ඩ ඕන පින්වත්නි විදවන්්ඩෝනෑ මම පතන් නිබඳු මරණයක් කියල එබඳු මරණය කම්බෙ නොද. ප්‍රාර්ථනා කරන විදියට ලැබෙනවන මුහද මේ බුද්සාාසනයක්. කාටද ප්‍රාර්ථන කරනව ලැබිලතියන්නේ. කාටවත් ලැබිල නෑ ගොලන්ට ලැබෙන්නිත් නෑ ඉනිසා පතන විදියට ලැබෙනවානම් බුද්ධශාසනය කුරුමයකින් වැඩක් නෑ පින්නොත්න ප්‍රාර්ථනාවමත මුකුත් ලැබන්නේ හැබැයි පිළිවවෙත් පුරන ්‍රාවක්‍ය තුළ අධිෂ්ානය තියෙන්ලන් ගුණ ධරම දියුණු කරන ශ්‍රාකයන අධිෂ්ානය තින්නු ඒ අධි්ානයට පතන්න පොළුවන් හැබ එකට අදදාල ක්‍රියාමාරකතතියන් . ද යම් කෙනෙකුට මේ විසුද්ධිය පිණිස ක්‍රිය මාර්ගනය යා පතනව සුන්දර මරණයන් හබවින්නයාට කෙනෙ මරණය සුන්දරත්වේ පවතින්නේ අමරනයත්වය උද්දසායයා වැඩ කළොත්තු විතරයි. එකතමා අතිසේ සුන්දරත්වය කෙනෙකුට මරණය සුන්දරයි කියලා යාන්තමින් කියන්න හරි පුළුවන් වෙන්නේ සුගතියට යන රටාවටවත් තබ්්‍යන්තර ගුණ ධර්මටික වැඩිලතිය නොනොම් විතරයි සමමාට විදෝල මැරන්නත් පුළුව එක වාර හොස්ම හොද පිට වෙන්න පුලුවෝ. අපි දන්නේ කොහොමද කියලා. අපි දන්නේ කොහොමද කියලා ය ගුණධර්ම දෙවුණු කරලා දිවිය තලවල ෙන අයින්න නොනේද. ඒගුල ගොඩාක් පවෙලාට විඳවල මැරෙන්න්න ලෝ හේතුූමකක් දන්න ොද. ඔය සුගතිය ඉන්ඳල එනාය ගොඩාේ පින විපාක දී ඉඳල තියන ගොඩක් කාලය. නමුත් මනුස්සලෝකය කියන පින විතරක් විපාක දෙන දැනක්ද. නෑ පවත්තු විපාක දෙනවා පරණ? පාප අකුසල් විපාකත්තියෙනවා. දිවියතලේ පාපි අකුසල් විපාක ලැබෙනවාද ලැන්න සමට මේ දිියතලේ බොහෝ කාලෙයක් සුගතිැප විඳගෙන විඳග ඉඳදල තියෙන්නේ. එතුර මෙිහිෙට්ටාවට පස්සේ කුසලේ විරක් කකුසලයත් විපාක පිණිස වේගම් පැමිණිනවා මොක දිරවෙච්ච පරණ අකුසල් සංස්කර ගොඩත් තියෙනවා. ඒනිසා සමහරවිට හොඳයට ධර්මයයක් දියුණු කරන ගුණධර්ම සහිත කෙනෙක් තුළ පවා බරපතල විදියටට අකුසල් විපාක එන්න පුුව ඒ ද හිතන්න්න බලන්න මේ ධර්මය දුණු කරට වැලන්න නමයගේ ජීවිතන් කෙි තඩපා බලන්නක බොහොම ගුණවත් ශවාමීන් වහන්සේලා ගුඩාක්ම එක පොඩි කාලිකින් අපවත් වෙනවා එක්කෝ පින්වත්නී මේ උනාාන්සල බොහොම විඳවීම් සහිතව පවත් වෙනවා ය දෙකෙම හරි වැඩි එකට හේතුවඒ බොහෝ දෙනෙක් සුගතින් ආපුවාය ඒ ගුඩා කාලයක් පුුණ්‍ය විපාකය උරු මේ කරග හිටපුවායි මිහිට ආපු ගමන් අ හිරවෙච් අකුසල සංකරතින සංසරය වැරදිච මිනිස්සුනි ිහිෝේවා පැදිෝයෝ අපි ඔොක්කම එදර යකුසල විපාක වේගයෙන් තමන් අභියස්සට එනකොට ඒ අකුසලින් පිඩා විදිට වෙනවා. ඒ නිසා ඔබටයිමට දෙන්නටම තියෙන්නේ අවබෝධය කර යනක විතරයි. ඒ අවබෝධය කරා යාන්ට පුළුවන් මට්ටමී හිතක් තියෙන නිසා තමයි අදත් මේ බුද්ධෝච්චනය සම්මක වෙන්නේ. සම ධරමී විසිරඩිපා මේ ධරමේ තදිං අභ්‍යන්තරේ තුළු ශක්තිමත් කරග්ඩ අධිෂ්ඨාන කරගට ඔබ හැම දෙනාටම මේ උතුම් දේශනාව මේ හෝරාවකටත් වැඩිවෙලා දීර්ග වසින් දේශනා කල මේ දේශනාව උතුම් නිවන් පිනිස්සම හේ තූපකාරවේවා